අඩුම ගානේ කියවන්න එපැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නම් රටේ මිනිස්සුන්ට මොනාරි කියද්දී සුදර්ම වෙලාවක් තියෙනවා සුදර්ම හොඳයි වෙලාවක් තියෙනවා නැත්තම් අවස්ථාව දෙමු ඔබතුමාගේ අවස්ථාව හොඳයි එන්න එපා මහත්තයෝ නොදන්නාකම පේනවා පාර්ලිමේ ගැසට් එකක් ගහන්න කැබිනට් එකේ සම්මත වෙලා මහත්තයෝ මෝඩකම පෙන්වන්න එපා කැබිනට් එකේ ඔය දන්නේ නැතිකම ප්‍රදර්ශනය කරන්න එපා දන්නේ නැතිකම ප්‍රදර්ශනය කරන්න එපා ඕක දන්නේ නැතිකම නොදන්නාකම පාර්ලිමේන්තු ආව කියලා ඕක තේරෙන්නේ නැහැ මේ දේ මොකද්ද නොදන්නාකම ප්‍රදර්ශනය කරන එක සුදර්මන් නොදන්නාකමට මට උත්තර දෙන්න බෑනේ මොලේ දෙන්න බෑ මිනිස්සුන්ට මොලේ දෙන්න බෑ හොඳද මේ ගැසට් එකක් ගහනකොට මේ ගැසට් එකක් නිකන් මේ ගවර්න්මන්ට් ප්‍රෙස් එකට ගහන්න බෑ සුදර්මන් කැබිනට් එක සම්මත කරලා කැබිනට් එක සම්මත කරාට පස්සේ ගැසට් එකට යවනවා. ඉතින් ඒක නොදන්නාකම මං කියලා දෙන්න සුදර්ම. පාර්ලිමේන්තු ඉන්නකන් අඩුම ගානේ මේවවත් කියවන්න ඕනේ. නොදන්නාකම මොනා හරි කියවුවොත් ඒක. හරි ඔයාව විතරයි දන්නේ. දන්නේ ඉන්න පණ ගොඩේ ඉක්මනට. ඉක්මනට ගෙදරින් දන්නේ. මේ ඔයාව ගැරන්ටි එකට අකන්දල් ගැව්වා මෙන්නද. ගැරන්ටි භූමිත. ඔය ගැරන්ටි භූමිත. මේක එන හැටිවත් දන්නේ නැහැ. ගැසට් එක කැබිනට් එක සම්මත කළා. ගැසට් එක ගැහුවාට පස්සේ ඊළඟට පාර්ලිමේන්තුවේ ටේබල් කරනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ ටේබල් කරපුවාම තමයි මේක පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට යනවා කියලා කියන්නේ ඒක. ඉතින් ඒව තේරුම් කර කර දෙන්න නෙමෙයි මේ විවාදෙට ආයේ මම හිතන් ඉන්නවා මේක මොකක්ද දැනගෙන ඉන්නේ කියලා. නොදන්නාකමට මට උත්තර දෙන්න බෑ. ඔබතුමා මේ තියෙන්නේ මොකද පැහැදිලිව කියන්නේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු විවාද කරලා පාර්ලිමේන්තුවේ සම්මතිය යුතුයි. ඒ තමයි සරල සිද්ධාන්තය. මේනේ මොකද්ද සුදර්ම? දැන් තියෙනවා 20 වෙනි සංශෝධනය මොකද්ද කියලා තියෙන්නේ. හදිසි පනතක්සේ සලකා ගේන්න පුළුවන් පැය 24ක් දාලා. නමුත් ඒ වැඩක් ඇතිලා නැහැ නේ මම. ඉතින් මේ ගැසට් කරලා තියෙන්නේ දැන්. ඔය දැන් ගැසට් කරලා උසාව යන්න පුළුවන්. මාද? තව ගොඩක් දේවල් ගන්න. ඔය දන්නේ නැහැ මං කිව්වේ සුදර්මන් මට මේ ඔක්කොටම වෙලාව දෙනවා නම් කියලා දෙන්න පුළුවන් මෙතුමා. නෑ ඔයා තමයි උසාව යන්න බෑ. ඔයා විතරයි දන්නේ. මේකට ඉස්ස දන්නේ නැත්තම් නීතිඥ මහත්තුරුගෙන් අහගන්න ගිහිල්ලා. ඉන්නවනේ අධිකරණ ඇමතුමත් ජනාධිපති නීතිඥෙක්නේ කතා කරලවත් අහගන්න දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. මේකට අධිකරණට යන්න බෑ. තේරුණාද? මේක පාර්ලිමේන්තුවේ ටේබල් කරාට පස්සේ අධිකරණට ගියයි. අඩුම ගානේ එක කියලා නෑ ඉන්න ඉන්නක ජගත් දැන් ඇතිනේ දැන් ඇතිනේ දැන් සුදර්මන් මගේ වෙලාව දෙන්න ඕන ඔයා බාධා කරනවා වෙලා දෙන්න නැත්තම් මම බාධා කරනවා මම දන්නවා ඔබතුමා ඔබතුමා ටේබල් කරාට පස්සේ තමයි සාරියන්න පුළුවන්